Renang vanada avesi mahasaviat Upanupan para pura saru karana Visal lurumae heta davasa Uta iratse ratada mai sajit Sana ada gasme sihina yai sajit Kamata nagarayata ekalesata sajit Parinata nikalai salakunai sajit Sada sevanak, ekamateranak, dayata apamana, alut hangumak, uta kalamana, dakum kalumana, janita madahas, minus parolak. Lilla pirena, getsubi pena, samaruti linaya, tanan udesa, pasada leyaladi, husma vetena, oi nori dele, dagada minisa. Uta iratse, ratada mai sajit. Layat nivanak, genena arunak, samat tanana taruna gamanak, harita yugayak, panata agayak, supundak maka navum miliak. Nila pirena, get supipena, samarutili naya tanan udesa, pasadale aledi husma vetena, oi nori dele, yagada minisa. Kathava arambedima ඉතාමත්ම ශෝකජනක ප්‍රවෘත්තියක් නිවේදනය කරන්නට තිබෙනවා අපේ දේශපාලන මතිමතාන්තර අපේ දර්ශනය අපේ ප්‍රතිපත්ති පිළිබඳ බරපතල වෙනස්කම් ගැටුම් තිබුණත් අපත් සමග විපක්ෂයේ වැඩ කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ ඊයේ පැවැත්වුණු උද්ඝෝෂණයේදී මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් ඒ පවත්වපු ඒ උද්ඝෝෂණයට එල්ල කරපු රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය තුල ඒ ම්ලේච්ඡ ප්‍රහාරය තුල අපිට මේ මොහොතේ ආරංචි වුණා නිවිතිගල ගම් ප්‍රදේශයේ නිමල් අමරසිරි මැතිතුමා ජීවිතක්ෂයට පත් වුණු කාරණා. ඉතින් අත්ත වශයෙන්ම මා සඳහන් කරන්නට කැමති මේ මූර්ග ආණ්ඩුව මේ දුර්දාන්ත ආණ්ඩුව මේ ඒකාධිපති ආඥාදායක ආණ්ඩුව මේ මිනිමරු ආණ්ඩුව එකට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සිරු දෙනා වග කියන්නට ඕන මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුල මහජන ඉල්ලුම මහජන පැතුම වෙනුවෙන් මහ පාරට බැස්ස ඒ නිමල් අමරසිරි මැතිතුමාට එල්ල කරපු ඒ කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය ඒ ම්ලේච්ඡ ප්‍රහාරය අපි පක්ෂයක් හැටියට අපි බලවේගයක් හැටියට සමගි ජන බලවේගය අපේ බරපතල විරෝධතාවය පල කරමින් පැහැදිලිම ඒ නිමල් අමරසිරි මැතිතුමා ප්‍රමුඛ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ වේදෙන් තොරව මේ රටේ මැතිවරණයක් ඉල්ලා මේ කරන අරගලය වෙනුවෙන් අපි එක්සිත්ව එක්සත්ව සටන් වදිනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ආදරණීය මිත්‍රවරුනි අපි දැක්කා වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නාඩගමක් නටනවා. එයා කියනවා ඡන්දෙට සල්ලි දෙන්න බැහැලු. ඡන්දෙට සල්ලි නැහැලු.
සල්ලි තිබුණත් දෙන්න ඡන්දයක් නැහැ. හැබැයි එහෙම කියන ගමන් ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා බාර දෙනවා. දැන් මේ කුලිය පිටියත් බාර දීලා නේද? බාර දීලා. එතකොට කුලියා පිටියේ එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා බාර දීලා පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා කියනවා ඡන්දෙට සල්ලි දෙන්නත් බැහැල්ලු. සල්ලිත් නැහැල්ලු. එහෙම ඡන්දේකුත් නැහැ. එහෙනම් මං අහන්න කැමති ඡන්දයක් නොමැතිනම් මොනවටද තමන්ගේම පක්ෂය නාම යෝජනා බාර දෙන්නේ? මිත්‍රවරුනි, මේ ජනාධිපතිවරයාගේ එකම අරමුණ, එකම ඉලක්කය මැතිවරණ කල් දැමීම. ඔබගේ අයිතිය, ඡන්ද අයිතිය උදුරා ගැනීම. ඒක ඔබගේ අයිතියක්. ඒක මානව අයිතියක්, human right එකක්. ඒක මූලික අයිතියක්, fundamental right එකක්. නමුත් මේ රට විනාශ කරපු රාජපක්ෂ පවුලේ අතකොළුවන් 134ක් එකතු කරගෙන පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වෙලා ජනාධිපති හයිය අතට අරගෙන එයා තීන්දුව කරනවා මම ජනාධිපතිට අමතරව මුදල් අමාත්‍යංශයේ ලේකම් මමයි, මැතිවරණ කොමිසමක් මමයි, මුද්‍රණාලය ප්‍රධානියක් මමයි, මේ රටම නටවන්නේ මමයි, මේ රටම මෙහෙවන්නේ මමයි, හැම දෙයකම මම 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 මේ මමත්වයේ තුල අමතක කරන්න එපා. ඔබගේ බදු බර වැඩි කරලා 100%ට 250%කින් විදුලි බිල වැඩි කරලා භූමිතල් පෙට්‍රල් ඩීසල් බිල වැඩි කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. අම්මල තාත්තලට, දූ දරුවන්ට කන්න දෙන්න හැකියාවක් නැහැ. පොත්පත් අරන් දෙන්න හැකියාවක් නැහැ. සපත්තු කුට්ටමක් අරන් දෙන්න හැකියාවක් නැහැ. පොත් බෑගයක් ලබා දෙන්න හැකියාවක් නැහැ. පාසල් ගැන කතා කරනකොට අපිට මතක් වෙනවා කුරිරු ත්‍රස්තවාදීන් ඝාතනය කරපු දිවංගත ලයනල් ජයතිලක මැතිතුමා. අධ්‍යාපන සේවා ඇමතිවරයා හැටියට මට මතකෙ හැටියට නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මේ රටේ ඓතිහාසික පොත් බෙදා දීමේ සංකල්පය එතුමා ක්‍රියාත්මක කළේ. දැන් අද එදා දුන්නු පොතපත දුවා දරුවට අහිමි වෙලා සපත්තු කුට්ටමක් ගන්න බෑ. දරුවෙකුට පාසලකට යන්න බෑ. ඉගෙන ගන්න බෑ. ආහාර පාන නැතුව කලන්තේ දාලා වැටෙනවා. කුලියා පිටි ඔබ සියලු දෙනාම දන්නවා. ලයනල් ජයතිලක නාමය, ඒ ශ්‍රී නාමය සදා නොමැකෙන නාමයක්. ඊරියගොල්ල පරපුර මේ කුලියා පිටියට ඉස්ස සිද්ධ කරපු සේවාව සදා අමරණීයයි. නමුත් අද කුලියා පිටියේ ජනතාවක්, වයඹ පළාතේ ජනතාවක්, මුළු රටේම ජනතාව තමන්ගේ ජන ජීවිතය ගරා වැටිලා, කඩා වැටිලා සුන් බුන්නුණු දේශයක් අද ජනතාවට උරුම කර දුන්නේ මේ රට විනාශ කරපු රාජපක්ෂ පවුල් පාලනය. මිත්‍රවරුනි, අද මේ ක්‍රියාත්මක වෙන්නේ අමතක කරන්න එපා. රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව අමතක කරන්න එපා. අද මේ ක්‍රියාත්මක කරන්නේ රාජපක්ෂල රකින්න ආණ්ඩුව. අද මේ ක්‍රියාත්මක කරන්නේ
රාජපක්ෂලගේ ජනපීඩක ජනඝාතක ප්‍රතිපත්තිය වෙනසකට වෙලා තියෙන්නේ රාජපක්ෂ නෙවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහයි ජනාධිපති මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියනවා දැන් කවුරු කැමති වුණත් අකමැති වුණත් ඔබතුමාගේ අතේ ලේ තැවරිලා හමාරයි මේ රටේ මහජන අයිතිය නැති කරන්න ගිහිල්ලා මේ රටේ මහජන අයිතිය විනාශ කරන්න ගිහිල්ලා මේ රටේ නැතිවරණ සිටියම හකුලන්න ගිහිල්ලා ඔබතුමාගේ දෑත්වල ලේ තැවරිලා හමාරයි මම පැහැදිලිව කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මේ රටේ සකල විද බලවේග ඒක රාශී කරගෙන රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ජයග්‍රහණය කරවන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. Singing I Sajid.